සුබ දවසක් හැමෝටම. ඔන්න අද උදේම නැගිට්ටා. අපිට තාම ඉර පායගෙන එනවා ඉතින්. හරිම සීතලයි දැන් මේ දවස්වල. ඉතින් මම දැන් නැගිටලා උණු වතුර එකක් බොන්න යන්නේ. අද උදේ ඉඳන් උගුර ටිකක් රිදෙනවා. ඒක නිසා මම වතුර එකක් මේ විදියට ඉඟුරු කෑල්ලක් දාලා හොඳට රත් කරගත්තා. රත් කරගෙන ඒක මේ වගේ වීදුරුවකට දාලා ඒකට දෙහි පෙත්තක් එකතු කරලා තැම්බෙන්න තියෙනවා. ඉතින් මේ දේශගුණේ මාරු වෙනකොට අපි හැමෝම අසනීප වෙනවා. ලොකු අය පොඩි අය හැම කෙනෙක්ම ගොඩක්ම උගුරේ අමාරුව, කැස්ස, හෙම්බිරිස්සා, ඔළුවේ කැක්කුම ඒ වගේ දේවල් තමයි මේ දේශගුණේ මාරු වෙනකොට වෙන්නේ. ඉතින් එකපාරටම රස්නේ තිබිලා ඉතින් සීත පටන් ගන්නකොට හරිම අමාරුයි. දෙහි ටික තැඹුණාට පස්සේ මම දැන් මීපෙන් හැන්දක් එකතු කරගන්නවා. එකතු කරගෙන කලවම් කරලා උණුවෙන්ම මේක බොනවා. සමහර විට උගුරේ අමාරුව, සෙම ගතිය ගොඩක් අඩු වෙනවා මේකට. මම මීට නිතරම බොන්නේ නැහැ මේක. මේ වගේ මොකක් හරි අමාරුවක් ආවොත් තමයි ඉතින් ගොඩක් වෙලාවට මම මේ විදිහට බොන්නේ. ඉතින් දවසක් දෙකක් එකම දිගට බිව්වොත් හරියයි කියලා හිතනවා. වතුර එකත් බීලා ඉවර වෙලා මම දැන් ලෑස්ති වෙන්නේ පුතාගේ ලන්ච් බොක්ස් එක ලෑස්ති කරන්නේ. හයිස්කූල් යන්න එපා දෙන්නම. ඉතින් අද විශේෂ දෙයක් දාන්න එයාට මුකුත් කෑමපාකවා. මොකද පුතා එක වෙද්දි ගෙදර එනවා. ඒක නිසා බ්‍රියෝෂ් එකයි මේ වගේ පුංචි බිස්කට් ටිකකුයි තමයි මම අද එයාට ලන්ච් බොක්ස් එකට දාන්නේ. ඉතින් ලන්ච් එක නෙමෙයි මේක. ඉතින් ඒත් එක්කම වතුර එකත් පුරවලා මම එයාගේ බෑග් එක ලෑස්ති කරන්න යන්නේ දැන්. ඉතින් එයාගේ ලන්ච් බොක්ස් එකයි වතුර එකයි මම බෑග් එකට දාලා ලෑස්ති කරා. පුතාද යන්නේ මල්ලිත් එක්ක චුට්ටක් වේලාසෙන්නිය යනවා. මොකද මල්ලි වැඩට යන ගමන් පුතාවත් එයා ස්කූල් එකෙන් දාගෙන යනවා කිව්වා. ඉතින් ඒක ලේසි මට. දැන් ඉතින් දුවව ඇහැරවලා එයාව ලෑස්ති කරන්න ඕන එයාව ස්කූල් එකට දාන්න. දැන් දුවවත් කොහොමද ලෑස්ති කරගත්තා. ඉතින් දැන් මම ලෑස්ති වෙන්නේ එයා ස්කූල් එකට ගිහින් දාන්න. උදේට හරිම සීතලයි, අවුවක්වත් නැහැ. මොකද දැන් ඉතින් සීත පටන් ගන්නන යන්නේ. ඉතින් අපි දෙන්න යන්නේ බයිසිකලේ චුට්ටක් උලම් පාරත් වදිනවා. ඉතින් මම දැන් මෙයා ඉක්මනට ස්කූල් එකට දාලා එන්නම්. දුවත් ස්කූල් එකට දාලා ආවා. ඉතින් දැන් මං ගෙදර. මොවාලට පෙන්නන්ද මගේ තක්කලි වගාව. දැන් සේරම පැල මැරීගෙන යන්නේ. එහා පැති සිංහල හිටවල තිබුණ සේරම එළවලු පැල එයා ගලවල විසික් කරලා. ඉතින් ඒකේ පළදාවරුණාම හෙව සේරම මැරෙනවනේ. ඉතින් මගේ තක්කලි කස්ටික නම් තාම තියෙනවා. දැන් ඉතින් ගෙඩි ඉදුණ අපි සෑහෙන්න කෑව තක්කලි. තවටත් තියෙනවා ඉදිලා. අස්සනුත් ඕන් එකක් තියෙනවා. ඉතින් ඇත්තටම මේ විදිහට තමම්ම හිටවලා මේ විදිහට කඩනකොට පුදුම ආසාවක් හිතෙන්නේ. මම හිතුවේ නෑ මෙච්චර හැදෙයි කියලා. ඒ තරමටම තක්කලි ගෙඩි ලොකුයි. හිතාගන්න බෑ කිසිම පෝරක්වත් තෙල් කිසිම දෙයක් මම මේකට දැම්මේ නැහැ. මම නිකන් ආසාවට හිටවලා දැම්මා. ඉතින් හිතාගන්න බැරි විදිහට තක්කලි අස්සන්නක් ගත්තා මේ පාර. ඉතින් තවත් තියෙනවා සමහර පැත්තෙන් තව මල් හැදීගෙනත් වෙනවා. අනේ මන්ද සීත වෙනකොටත් මේවා තියෙයි දන්න. ඉතින් මට දුකයි. මොකද තව මාසෙකින් විතර සීත පටන් ගන්නකොට තක්කලි කස්ටික මැරෙයි කියලා බලමුනේ එතකොට. මොකද තාම චූටි චූටි ගෙඩි තියෙනවා. මෙතන තියෙනවා පැල වගයක්. ඔයාලට හොයන්න පුළුවන්ද? ඒ තියෙන්නේ කරවිල පැල වගයක්. මං ඒවා ළඟදි හිටෙව්වේ. ඉතින් මට ඒ වගේ නම් පළදාව ගන්න බැරි වෙයි. අන්න ඉතින් තක්කලි ගෙඩි තුනක් ඉදිරියට තිබුණා. ඒ ටික කඩාගත්තා. ඒක සමහර විට රෑට සලාඩ් එකකට අපිට ගන්න පුළුවන් වෙයි.
ඔන්න ඉතින් මන් දැන් ලෑස්ති වෙන උදේට කන්න බඩගින්නක් ආවා මොනවද කන්න කියලා කල්පනා කරනකොට මට මතක් වුණා මේක ඔයාලට කියන්න පුළන්ද මොනවද කියලා මේ තියෙන කිතුල් පිටි මට මේක දුන්නේ මගේ හස්බන්ඩ්ගේ අම්මා ඉතින් මම මීට කලින් කිතුල් පිටි දැකලා තිබුණෙත් නැහැ කාලා තිබුණෙත් නැහැ මම හදලා තිබුණෙත් නැහැ මම මේ පළවෙනි වතාවට තමයි කිතුල් පිටි කැඳ එකක් හදන්න යන්නේ ඉතින් හස්බන්ඩ්ගේ අම්මා කියපු විදිහට තමයි මම මේ හදන්නේ ඉතින් ඉස්සෙල්ලා මම පොල් තිරි ටික දිය කරගත්තා දිය කරගෙන ඒකට කිතුල් පිටි තේ හැඳි තුනක් මම එකතු කරනවා මොකද මම විතරනේ ඉන්නේ ඉතින් තේ හැඳි තුනක් එකතු කරලා ඒක ඉස්සෙල්ලාම මේ විදිහට හොඳට දිය කරගන්න ඕනේ කියලා කිව්වා ඉතින් මම මේ විදිහටම ඒ ටික කරා මොකද මම මීට කලින් මේවා හදලා නැහැ මේ පළවෙනි පාර ඉතින් බලමු කොහොමද එන්නේ කියලා මේක ඉතින් කිතුල් පිටික හොඳට දිය වුණාට පස්සේ මේ විදියට භාජනයක තියලා ලිපේ තියලා හොඳට උණු කරන්න ඕන අඩු ගින්දරේ මේ විදියට කූරු ගාන ගමන් ඒක හොඳට උණු කරන්න ඕන මම ලුණු චුට්ටක් එකතු කරගත්තා සීනි ටිකකුත් එකතු කරගත්තා සීනි ගොඩක් මම එකතු කරන්නේ නැහැ මොකද කැඳ වගේ හදලා බොනකොට මම ආස නැහැ පැණි රහ ගොඩක් තියෙනවට ඉතින් දැන් මේක ටික වෙලාවක් මම උණු කරා ඒක හරිම ඉක්මනට ඒක උකු ගතියට ආවා ඉතින් මම හිතනවා දැන් මේ ප්‍රමාණය ඇති කියලා මොකද මම දැකපු විදිහට මොකද මම මීට කලින් YouTube එකේ බැලුවා ඉතින් මේ ප්‍රමාණය හරි කියලා මම හිතනවා ඉතින් දැන් මම මේක භාජනයකට දාලා බලන්නම් කොහොමද කියලා ඔන්න තියෙනවායි කිතුල් පිටි කැඳ එක හරිම සුවඳයි මම චුට්ටක් කාලා බැලුවා හරිම රසයි මම මේ පළවෙනි වතාවේ මම ඊට කලින් කාලා නැහැ අහලා තිබුණාට ඉතින් පළවෙනි වතාවට හැදුවට හරිම විදිහට ආවා කියලා මම හිතනවා මේ තියෙන විදිහෙන් මට හිතනවා හරිම විදිහට ඇවිල්ලා කියලා ඉතින් මම දැන් ලෑස්ති වෙන්නේ උදේට කන්න මේ තියෙන අද මගේ උදේ කෑම එක කිතුල් පිටි කැඳ උදේටත් කාලා ඉවර වෙලා රෙදි වගයක් තිබුණා වනන්න මොකද ඊයරෑ මම රෙදි මැෂින් එකට දැම්මා අපිට දැන් අවුවත් බොහොම කලාතුරකින් වැටෙන ඉතින් හරිම අමාරුයි මේ දවස්වල රෙදි වේල ගන්න ඉතින් රෙදි ටික වේලෙන්න දාලා ඊට පස්සේ බලමු මොනවද කරන්න තියෙන්නේ කියලා කරන්න තරම් ලොකු විශේෂ දෙයක්වත් නැහැ ඉතින් රෙදි ටික වනලා ඉවර වෙලා බලමු මොකද කරන්න කියලා ඉතින් මට අද කරන්න තරම් ලොකු විශේෂ දෙයක් නැහැ ගෙදර. ඉතින් මම හිතුවා ෆ්‍රිජ් එක චුට්ටක් කස් කරන්න ඕනේ කියලා. මොකද දැන් ටික දවසකින් මම ෆ්‍රිජ් එක කස් කරේ නැහැ. බඩුත් ගොඩාක් පිරීලා තියෙනවා. ඉතින් මම දැන් ලෑස්ති වෙන්නේ ෆ්‍රිජ් එක කස් කරන්න. මම මීට කලිනුත් vlog එකක් ගෙනාවා මම කොහොමද මගේ ෆ්‍රිජ් එක ෆ්‍රීස් කරන්න කියලා. ඉතින් ඔයාලට බලන්න පුළුවන් මගේ channel එකට ගිහිල්ලා එකක් තියෙනවා මම ඕනනම් link එක දාන්නම් පල්ලෙන් ඉතින් අනිවාර්යයෙන්ම මේ විදිහට මම fridge එක clean කරනකොට අනිවාර්යෙන් හොඳටම clean කරනවා මේ විදිහට හැම කොටසක්ම අයින් කරලා ඔන්න ඉතින් දැන් fridge එක clean කරලා ඉවරයි දැන් නම් හරිම ලස්සනයි ජරා මුකුත් නැහැ ඉතින් පේනවනේ ෆ්‍රිජ් එකේ තිබුණ බඩුගොඩ සේරම ඇදලා ඇදලා ඔක්කොම එහෙමයි බබාලා විතරක් නෙමේ අපේ ගෙදරින් ඉතින් අනිත් අයත් ඔහොම තමයි කනවා ගන්නවා දානවා එහෙමම තමයි ඉතින් අනිවාර්යෙන් මං හරිම ඉක්මනට ෆ්‍රිජ් එක සරින් සරේට පිරිසිදු කරනවා ඉතින් මං දැන් ලෑස්ති වෙන්නේ මෙතනින් අනවශ්‍ය දේවල් ටික විසික් කරලා අවශ්‍ය දේවල් ටික තියාගන්න
ඉතින් මේ තියනේ අපේ දුවගේ ආසම බීම එක මේක යෝගට් බීම එකක් එයා ගොඩක් කලාවට උදේට කාලා මේකෙන් අනිවාර්යෙන්ම එකක් බොනවා ඊට පස්සේ හවසටත් එයා එකක් අනිවාර්යෙන් බොනවා ඉතින් එයා බීම විදියට ගොඩක් දුරට උදේට හවසට මේකෙන් දෙකක් බොනවා එයා සාමාන්‍යයෙන් මේක කිරි එක වෙනුවට තමයි පාවිච්චි කරන්නේ එයා කිරි වර්ග බොන්නේ නැහැ ඉතින් උදේට බිස්කට් එකක් හරි බ්‍රියෝෂ් එකක් හරි කාලා මේකෙන් එක බෝතලයක් බොනවා ඊට පස්සේ හවස ඉස්කෝල් ගිහින් ආවට පස්සේ මේකෙන් එකක් බොනවා ඉතින් ඒ බෝතල් තමයි ගොඩක්ම ගෙදර තියෙන්නේ මං ඒ ටික එයාට ගන්න පුළුවන් උසකින් ෆ්‍රිජ් එකෙන් තියනවා. එතකොට එයාට ලේසි ෆ්‍රිජ් එක ඇරලා එයාට ඕන වෙලාවක ගන්න. ඉතින් මට තවත් බෝතල් සෙට් එකක් හම්බුණා තිබිලා. ඉතින් ඒ ටික සේර මම මේ විදියට දාලා ෆ්‍රිජ් එක අස් කර ගන්නවා. ෆ්‍රිජ් එකේ ගොඩාක් බඩු නැහැ, එළවලුත් නැහැ. ඉතින් හිතාගෙන ඉන්නවා අද හවස් වෙලා හස්බන්ඩ් වැඩ එලාවට පස්සේ ගෙදරට අවශ්‍ය කරන බඩු ටිකක් ගේන්න යන්න. මම පුළුවන්කමක් තිබ්බොත් ඔයාලට ඒකෙන් වීඩියෝ එකක් ගේන්නම්. එහෙම නැත්නම් මම මොනවද අරගෙන ආපු බඩු ටික හරි ඔයාලට පෙන්නන්නම්. ඉතින් මේ විදිහට පුංචි පුංචි පෙට්ටි වලට අපිට අවශ්‍ය දේවල් දාලා තිබ්බහම හරිම ලේසි. ඒ පෙට්ටියේ තියෙන චීස්, බටර්, ඒ දේවල් ටික. ඉතින් මම මේකට දානවා සොසේජස් එකක් තියෙනවා. ඒ වගේම මේ හැම් පෙට්ටි ටිකක් තියෙනවා. ඉතින් ඒ ටිකත් මේ වගේ මං චූටි පෙට්ටියකට දාලා වහලා තියෙනවා. ඉතින් එතකොට හරිම ලේසි. එළියටත් පේනවා මොනවද ඇතුලේ තියෙන්නේ කියලා. එහෙම වුණාම අපිට හොයාගන්නත් ලේසි. ඉතින් මම මේ පුංචි පෙට්ටියට දානවා මාළු මිස් ටික. ඉතින් ගොඩක් වෙලාවට මම උයන්න කරන්නේ එහෙම ගන්නේ මෙන්න මේ මිනිස් එක. මොකද චූටි මිනිස් එක අපිට හොයාගන්න හරි අමාරුයි. ඉතින් මම මේ පෙට්ටියට දාන්නේ ගෙදර පාවිච්චි කරන සෝස් වර්ග. ඉතින් දැනට මේ ටික තමයි තියෙන්නේ. තව සෝස් වර්ග කිහිපයක් ගෙදර තිබුණේම ඉවරයි. ඉතින් දැන් අද ගිහාම අරගන්න ඕන. ඉතින් මේවත් මේ විදියට පෙට්ටියකට දාපුවාම හරිම ලේසි. එතකොට දන්නවනේ මේකේ තියෙන්නේ කියලා. ඉතින් මේ ටිකත් මේ විදියටම ෆ්‍රිජ් එකේ එක පැත්තකින් මම තියාගන්නවා. දැන් ෆ්‍රිජ් එක අස් කරලා ඉවරයි. තිබුණ බඩුත් අනවශ්‍ය දේවල් සේරම මම විසික් කරලා අවශ්‍ය දේවල් ටික විතරක් තියාගත්තා. ඉතින් දැන් හවස් වෙලා මම බඩු ගේන්න යන්න තමයි හිතාගෙන ඉන්නේ. ඉතින් මම ඒකේ වීඩියෝ එකත් ඔයාලට අරගෙනම එන්නම්. ඉතින් කිව්වා වගේම හවසට හස්බන්ඩ් වැඩ එලාට පස්සේ අපි කඩේට යනවා ගෙදරට අවශ්‍ය බඩු ගේන්න. ගොඩාක්ම ලොකු ප්‍රමාණයක් නැහැ, කෑම බීම ටික තමයි. ඉතින් මට කඩේ ඇතුලේ ෂොපින් කරන, ඒ කියන්නේ බඩු ගන්න වීඩියෝ ටික නම් කරන්න බෑ. දන්නවනේ ඉතින් බබාලත් එක්ක ගියාම. ඒක නිසා මම බඩු ටික අරගෙන ඇවිල්ලා මම මොනවද ගෙනාවේ කියලා ඔයාලට පෙන්නන්නම්. ඉතින් බඩු ටිකත් අරන් ගෙදර ආවා. මේ තියෙන අපි ගත්තු බඩු ටික ගොඩක්ම තියෙන කෑම බීම ටික තමයි. ඉතින් ඒවා අනිවාර්යෙන්ම අවශ්‍ය දේවල්නේ. මෙතන තියෙන බඩු සතියකට නෙමෙයි, සමහර ඒවා තියෙනවා අපිට ඊළඟ සතියෙත්, සමහර තව සති දෙකකට තුනකට වුණත් ඇති වෙන දේවල්. සමහර ඒවා තියෙනවා මේ සතියට විතරක් ඇති වෙන දේවල්. ඉතින් ඒ අනුව තමයි අපි ඊළඟ පාර කඩේට යන්නේ බඩු ටික ගන්න. ඉතින් මම දැන් පෙන්නන්නම් ඔයාලට මම මොනවද අරගත්තේ කියලා. මෙතන තියෙනවා ඔයාලට පේන්න. ඉතින් මම පළතුරු ටික ගත්තා. ඒ වගේම පිපිඤ්ඤා, වම්බටු, මඤ්ඤොක්ක හම්බුණා ගොඩ කාලෙකින්. ඒ වගේම මං අන්නාසි අරන් තියෙනවා.
ඊට පස්සේ මෙතන තියෙනවා පොල් ගෙඩියක්. ඒකත් ගොඩක් කාලෙකින් හම්බුනේ. ඉතින් ඒත් ඒක හොඳද කියන්න දන්නේ නැහැ. පොල් ගෙඩිය බිඳලා බලලා ගන්න ඕන. ඉතින් මේ තියෙන්නේ පාන් ටෝස්ට් කරනකොට ඇතුළට දාන්න පොඩි මිශ්‍රණයක්. ඒක හරිම රසයි. මම ඊට කලින් අරන් තියෙනවා. ඉතින් මම ආයෙත් ගත්තා. මොකද ඒක ඉවර වෙලා තිබුණා. මෙතන බිත්තර තියෙනවා, කෙසෙල් තියෙනවා. ඉතින් පාන් අරන් ආවා. මොකද දැන් ඇවිල්ලා රෑට යන්නත් කම්මැලි. ඒක නිසා පාන් කන්න ඕනේ කියලා මම පාන් ගත්තා. අඹ ගෙඩියක් ගත්තා. මෙතන තියෙනවා චිප්ස්. මොකද පොඩි දෙන්නා ගොඩක් වෙලාවට ඒවා කනවා. ඒ වගේ මෙතන බිස්කට් තියෙනවා. ඒවත් ඒ දෙන්නට තමයි. මොකද පුතාට ස්කූල් ගෙනියන්න ඕන වෙනවා. ඒ වගේම මෙතන සෝස් බෝතලයක් තියෙනවා. ගස්ලපු ගෙඩියක් තියෙනවා. මේ ගස්ලපු ගෙඩිය යුරෝ 3.50ක් විතර. ඒ කියන්නේ ලංකාවෙන් 1200ක් 1300ක් විතර යනවා මේ චූටි ගස්ලපු ගෙඩිය. ඉතින් ඒකත් කලාතුරකින් තිබුණේ. ඉතින් මම දැක්කා අර ගත්තා. ඒ ගත්තේ සලාඩ් එකක් හදන්න ඕන හින්දා. ඉතින් චූටි නූඩ්ලස් වගේයක් ගත්තා. ඔක්කොම කැම්බේම තියෙන. ඉතින් මෙතන මට බිස්කට් එකක් ගත්තා. මෙතන බ්‍රියෝස් තියෙනවා. මෙතන හැම් පෙති වගේයක් තියෙනවා. ඒ ඔක්කොම ඉතින් පුතාට ස්කූලට ගෙනියන්න, දුවට උදේට කාලා යන්න, ඒ වගේ දේවල් තමයි තියෙන්නේ. ඉතින් ෆ්‍රෙෂ් මිල්ක් එකක් තියෙනවා. මෙතන සුදු ලුණු පේස්ට් එකෙන් ගත්තා. හතවර මට යන්න කරන්න ලේසියිනේ. එහෙම අරගත්තා. පාස්තා අරන් තියෙනවා. සෝයා සෝස්. මෙතන දැන් රෑට කන්න අපි සලාමි ගත්තා. මෙතන බේකන් තියෙනවා. ඒ වගේම චිකන් වින්ග්ස් අරන් තියෙනවා. ඒ වගේ පාපිටිය ගත්තා. මස් සම්බර පිහකුත් ගත්තා. මට තව ඉස්සරහට මොනවාට කෑම හදන්න අදහසක් තියෙනවා, විශේෂ කෑමක්. ඒ වගේ පාම්පෙති එකක්. ඉතින් මේ රිස බියංකෝ, ඒ කියන්නේ හාල් පිටි එකක් මේක. මම මේකෙන් තමයි අප පිට්ටු ඒ වගේ දේවල් හදන්නේ. ඉතින් මට අප හදන්න ආස හිතුණා. ඒක නිසා මම මේ හාල් පිටි එකත් අරගත්තා. චිකන් මෙතන තියෙනවා. ඔය ටික තමයි අද මං අරගත්ත. ඉතින් සුදු ලුණු තියෙනවා, බිත්තර, ඔය වගේ පුංචි පුංචි එළවලු ටිකක් තියෙනවා, පළතුරු, ඒ දේවල් ටික තියෙනවා. ඉතින් විශේෂයෙන් දෙයක් කියන්න ඕන, නංගි කෙනෙක් පුංචි ඉල්ලීමක් කරලා තිබ්බා අපි මේ අරගන්න බඩුවල මිල ගණන් එක්කම පුළුවන් නම් කියන්න කියලා. ඉතින් ඒ නංගි මේක බලනවා නම් මම කියන්නේ අනිවාර්යයෙන්ම මම ඔයාට ඒ වීඩියෝ එකක් කරනවා. මොකද මේකෙදී වීඩියෝ එක කරේ නැත්තේ, ඒ විදිහට මිල ගණන් කිව්වේ නැත්තේ. අපි මෙතන බඩු ගොඩක් ගත්තේ නැහැ. පුංචි පුංචි දේවල් කිහිපයක් අරගත්තේ. ඉතින් මම සම්පූර්ණයෙන්ම ගෙදරට අවශ්‍ය බඩු ගත්ත දවසක අනිවාර්යයෙන්ම මම ඔයාට ඒ වීඩියෝ එක මිල ගණන් එක්කම කියන්නම්. එතකොට ඔයාට බලා ගන්නත් පුළුවන් බඩුත් එක්කම ගණන් කොහොමද කියලා. ඉතින් මම මේ සීර මෙහෙම එකට දාලා කියනකොට හොයාගන්න අමාරුයිනේ. ඉතින් ඒක නිසා මම ඔයාට අනිවාර්යයෙන්ම එනංගි බලනවා නම් ඔයාට මම ඒ වීඩියෝ එක අනිවාර්යයෙන්ම ගේනවා. ඉතින් මේ සේරවන්ටම ගියා යුරෝ 138ක්. ඉතින් යුරෝ 138ක් කියන්නේ 138 152ක් ගිහින් තියෙනවා. ඉතින් ලංකාවේ මුදලින් දැන් මාරුන රේට් එක 90 ₹50,000 විතර බඩු ප්‍රමාණයක් තියෙනවා මෙතන. ඉතින් මං එකයි කිව්වේ මේ අපිට සතියකට වගේ අවශ්‍ය වෙන දේවල් ටික තමයි මෙතන තියෙන්නේ. ඉතින් මම ලොකු ස්පේස් එකක්, ඒ කියන්නේ ලොකු බඩු ප්‍රමාණයක් ගෙදරට අවශ්‍ය හැමදේම මං සබන් එකේ ඉඳන් ගත්තු වෙලාවක. අපි යනවා සාමාන්‍ය මාසික රසලයක් ඒ වගේ බඩු අරගන්න. එහෙම ගිය වෙලාවක මං ඔයාලට අනිවාර්යයෙන්ම ඒ වගේ මිල ගණන් එක්කම වීඩියෝ එකක් ගේන්නම්. ඉතින් වීඩියෝ එක මෙතනින් ඉවරයි. ඔහොම තමයි අද දවස මගේ ගත වුණේ. ඉතින් ආයෙ දවසක අලුත් වීඩියෝ කරගෙන එන්න. වීඩියෝ ගැන මොකද හිතෙන්නේ කියලා අනිවාර්යයෙන්ම කමෙන්ට් කරන්න, ලයික් කරන්න, ෂෙයා කරන්න. ඉතින් වීඩියෝ එක බැලුවට ඔයාලට ගොඩාක් ස්තුතියි. ආයෙ දවසක ඉක්මනින් මෙන්නම් ඔයාලව හම්බ වෙන්න. ඔයාල හැමෝටම සුබ දවසක්.